සියලු දෙනාටම සුභ සන්ධ්‍යාවක් ඈ නේද වර්ෂාව මැද්දේ අපි හම්බෙන්නේ හරි ගිය සතිය අපි කතා කරා ද්‍රව්‍ය පාලනය අපි කතා කරමින් ඉන්නේ එතකොට අද අපිට වැදගත් මාතෘකාවක් තියෙනවා ඒ ද්‍රව්‍ය වාර්තාකරණය සම්බන්ධයෙන් කතා කරන්න ගිය සතිය අපි උපරිම තොග මට්ටම ආම තොග මට්ටම සාමාන්‍ය තොග මට්ටම ආර්ථික ඇනුම් ප්‍රමාණය යළි ඇනුම් මට්ටම නේද මේවා ගැන කතා කරලා ගණන් හැදුවා ඒකල්ල අපි ඉවර කරා ගණකු දුන්නා හරි ඒක අතර නේද රයිට් අද මාතෘකාව ලියාගන්න ගබඩා වාර්තා මාතෘකාව ලියාගන්න ගබඩා වාර්තා ගබඩා වාර්තා හරි ගබඩා වාර්තා ගැන අපිට කතා කරන්න තියෙන මොනවද ගබඩා වාර්තා? ඒතර ගබඩා වාර්තාත් එක්ක අපි ඔය අධ්‍යායචනා පත්‍ර බින් කාඩ් ගැන බින් කාඩ් පත් ගැන අපිට කතා කරන්න තියෙනවා ඒ වගේම අද අපි ගබඩා ලෙජරේ කියන එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා හරි ලියාගම් මෙන්න මෙහෙම තොග පාලන කාර්ය සඳහා ගබඩා වාර්තා බෙහෙවින් උපකාරී වේ එහිදී ගබඩාවට ලැබෙන සියලුම ද්‍රව්‍ය පිළිබඳවත් එම ද්‍රව්‍ය තබා ගැනීම නිකුත් කිරීම ආදිය සම්බන්ධයෙන් නිවැරදි වාර්තා පවත්වාගෙන යාම වැදගත් වන අතර ගබඩා වාර්තා තුලින් මෙය නිවැරදිව සිදුවේ මෙහිදී හඳුනාගත හැකි වාර්තා කිහිපයක් සහ ලේඛන කිහිපයක් පහත වේ හරි ඒකේ පළවෙනි එක තමයි ඔය තියෙන බිල් කියලා බිල් වැරදි බින් කාඩ් පත බින් ඩස්බින් කියලා අපි කියන්නේ බින් බින් කාඩ් පත බින් කාඩ් බින් කාඩ් එතකොට මොකක්ද ඔය බින් කාඩ් පද කියලා කියන්නේ
वाला सूपर मार्केट वोल्ट सूपर मार्केट वाला दगल तीन राोन तरह दगल तीन सूपर मार्केट राीन सूपर मार्केट राोल दगल तीन बिस्कट साबन किरीपीटी हम जाति तीन मेके विधि मेक गागत मेन मे वाणी मेन मे राचर प्रमाण तीन हरिद प्रमाण प्रमाण तीन पास मेके लबीमदी कोहमद අඩුවීම වැඩිවීම මේ ආදී මේකේ ඇතුළත තියෙන විස්තර ටික තමයි බින් කාඩ් පද කියන්නේ මේකේ මුදල් මේ වටිනාකමක් සඳහන් කරන්න යන්නේ නැහැ මොකද දැන් රාක්කේ තුල ඔයාලා දැකලා තියෙන සුපර් මාකට් එකේ තියෙන ප්‍රමාණය ගන්න යාලා එයාලා මිල ගන්නෑ තියෙන ඒකක ප්‍රමාණය කොච්චරද කල්ලිකුත් තියෙමර තියෙන කාලය වගේ දේවල් සැලකිල්ලට ගන්නව හැරෙන්න වටිනාකම සැලකිල්ලට ගන්න නැහැ බින් කාඩ් පතේදී බින් කාඩ් පතේදී ප්‍රමාණය තමයි සැලකිල්ලට ගන්න හරිද බින් කාඩ් පතේදී ප්‍රමාණය සැලකිල්ලට ගන්න. එතකොට බින් කාඩ් පතක ආකෘතියක් තියෙනවා මෙන්න මේක දාගන්න. බින් කාඩ් පතක ආකෘතිය කියලා. වර්ගය, බින් අංකය, සංකේත අංකය, ඒකකය, උපරිම තොග මට්ටම, අවම තොග මට්ටම, යලි යනුම් මට්ටම, යලි යනුම් ප්‍රමාණය. ලැබී නිකුත් කිරීම. මේක පැහැදිලිව දාගන්න. පැහැදිලිව දාගන්න.
හරිද? සටහන් කරලා ඉවර නම් මට මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. मुझे मैसेज दिया इवर इवरना वर्गय भिन्नांकय संकेतांकय एककय उपरिमतोग मट्टम अवमतोग मट्टम यलियनुम मट्टम यलियनुम प्रमाणय दिनय लबीम यर्थे बाण लबीम पत्तांकय प्रमाणय निकुत किरीम अध्यायचन पत्तांकय प्रमाणय शेषे वेनत करणु हरी යට ප්‍රමාණය පිළිබඳ ලොකු ගැටලුවක් නේ අපි ඒ ටික මීට බලලා කරමු ලියා ගන්න මෙහෙමද ඔන්න ආකෘතිය තියෙනවා දැන් ඕකේ කරන්නේ ලැබෙන එක් එක් භාණ්ඩයේ සම්බන්ධයෙන් තියෙන ප්‍රමාණය අවම ප්‍රමාණය උපරිම ප්‍රමාණය මේ ආදී ශේෂයන් සඳහන් කරමින් ඒ රාක්‍යයක් ගාව ගහලා තියෙනවා ඕක දැන් සුපර් මාකට් වල ඕක ගහලා තියෙනවා හරිද සුපර් මාකට් වල ගහලා තියෙනවා ඒතකොට අර සේල්ස් රෙප්ලා එනවා දැකලා තියෙනව නේද ඔයාලා ප්‍රොමෝෂන් වලට එමේ ඉන්නේ ඒ එනකොට එයාලා ඇවිල්ලා ඇතුලේ බලන කොච්චර ප්‍රමාණයක් තියෙනවා තව කොච්චරක් දාන්න ඕනද කියලා දැන් සබම් පෙට්ටි හරි සබම් කෑලි හරි ගිනි පෙට්ටි හරි නේද අර බඩු තියෙනවනේ සුපර් මාකට් වල ඒතොර ඒ තියෙන ඒවා ටක් ගාලා ස්ටොක් ගන්නවා කියලා එයාලා කරන්නේ ඕන්න ඕක ටක් 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 ගාලා බලනවා බලලා ඉවර වෙලා කොච්චරද කියලා තීරණය කරනවා හරි මෙහෙම ලියා ගන්න ගබඩාවට एक के द्रव्यन लेवन प्रमाणयन एक के द्रव्यन लेवन प्रमाणयन कमा निपुत केरण प्रमाणयन निपुत केरण प्रमाणयन गबडावे इतिरिवी अति प्रमाणयन गबडावे इतिरिवी अति प्रमाणयन सटहन करमीन पटान करमीन ए एक एक द्रव्य वेनुवे ए एक एक द्रव्य वेनुवे वेन वेन वसेन वेन वेन वसेन पवत्वागिनयन लेखने
පවත්වා ගෙන යන ලේඛනය බින්කාඩ් පත ලෙස බින්කාඩ් පත ලෙස හඳුන්වනු ලබයි බින්කාඩ් පත ලෙස හඳුන්වනු ලබයි द्रव्य असुरायति राक मत हो द्रव्य असुरायति राक मत हो बाजन मत मेम बिंकाट पथ मेम बिंकाट पथ आयतन विषय पवत्वागिने अनु लबाई आयतन विषय पवत्वागिने अनु लबाई मेतुलिंग ओनेम द्रव्येक ओनेम द्रव्येक द्रव्येक ओनेम द्रव्येक पवतीन शेषे इता इक्मनि अधुना गत है कि वे राइट ईजॉर्ड लिया गया ना द्रव्य निकुद क्रीम केटी मात्रका लिया गया ना द्रव्य निकुद क्रीम निकुद पालने के लिए भी क्या ना द्रव्य निकुद क्रीम दें बीन कार्ड पता तीन वाला द्रव्य अध्यायचना पाती का वाला भी कथा करना इधर मैं गबड़ा वगैरह द्रव्य लेबुन वाला पास से ये लेबिच्च द्रव्य प्रमाणी नियमाकार इन सटांग कर लेती ना इधर पास या पीवा निकूट करने कोटा निवेद दिया कार्य ये वाला निकूट करने में जो लेबिम सा निकूट क्रीम सटांग कर पास से शेष किए के लाभ हरी रंग देने का अंदर पुलवां कमाक तीन वा लिया कर मेम आयतने कटे द्रव्य पालन क्रियावली द्रव्य पालन क्रियावली द्रव्य निकुद किरी मद इता वदेगस दे द्रव्य निकुद किरी मद इता वदेगस दे එහිදී නිවැරදි ක්‍රමවේදයකට අනුව ද්‍රව්‍ය නිකුත් කිරීම සිදු කරනු ලබයි ද්‍රව්‍ය නිකුත් කිරීම සම්බන්ධව द्रव्य निकुद किरीम संबंधव हंदुनागत है कि प्रधानतम लियविल्ल लेस द्रव्य अध्यायचना पात्रे गबड़ा अध्याचना पत्रे अधुना गनी
දැන් කෙටි මාතෘකාවක් ලියා ගන්න ද්‍රව්‍ය අධ්‍යයන පත්‍රය කියලා. ද්‍රව්‍ය අධ්‍යයන පත්‍රය. द्रव्य निकुत किरी में दी द्रव्य निकुत किरी में दी उपयोगी कर गणन लियविल उपयोगी कर गणन लियविल द्रव्य अध्याचना पत्रे हेवत द्रव्य अध्याचना पत्रे हेवत गबड़ा गबड़ा अध्याचना पत्रे लेस हंदुरा गनी द्रव्य निकुत किरी मट द्रव्य निकुत किरी मट गबड़ा बार करूँगे गबड़ा बार करूँगे बले हिमिवान नेद बले हिमिवान नेद मेम लियविल तुलिनी मेम लियविल लेही बांड पिलिबांद विस्तरयान बांड पिलिबांद विस्तरयान प्रमाणयन प्रमाणयन संकेत अंकयन संकेत अंकयन एकक एक मिल एकक एक मिल वटिनाकम जना आदियत जना आदियत एतुलत्वे सामान्यन मेमलियविल्ल सामान्यन मेमलियविल्ल අත්සංකර ඉදිරිපත් කරනු ලබන්නේ අත්සංකර ඉදිරිපත් කරනු ලබන්නේ අත්සංකර ඉදිරිපත් කරනු ලබන්නේ වැඩමූලික විසිනි වැඩමූලික විසිනි मैं आकृति दागन होते हैं द्रव्य अध्याचना पत्र का आकृतियां कार्य अंके अंशे अंके दिनय प्रमाणे विस्तरे संकेत अंके एक 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 मिल वटिनाकम अनुमत कले गबड़ा लेज पिटुव पिरुए कार्याल भिन्न अंके गबड़ा बार करु यमुव मिल कले एवं कौद की रास्ता करण होनी हर थोड़ी वेला क्या दागंड
දාගන්න පැහැදිලිව දාගන්න හරි ඉවර නම් දාන්න ඉවරයි කියලා ඈ ඔයාලට මේවා අපාට ලියන් ලියන් යද්දි මොන වගේ හිතනවද දන්නේ හැබැයි මේවා දැන් ඔයාලගේ ආයතනයකට ගියාට පස්සේ මේ හැම ආයතනයක මේවා තියෙනවා ඈ ගබඩාව සම්බන්ධයෙන් විශේෂ කාරණා මානව සම්පත් කළමනාකරු වගේ බලා ගන්න ඕනේ ඒක බලන්න ඕනේ ඈ ඒ බලනකොට උඩින් පල්ලෙන් බලන්න බෑ දැනගෙන බලන්න ඕනේ. ඉතින් මානව සම්පත් කළමනාකරුවෙක් වුණාම අපි කොහොමද ජෙනරල් මැනේජර් කවට දැන් ඉන්නේ කියලා. ඒතර සමස්ත ආයතනයේ සියලුම කාර්යයන් පිළිබඳව එයා දැනගෙන ඉන්න ඕනේ. අපි කියන්නේ මේක ගැඹුරටම දැනගන්න ඕනේ කියලා. හැබැයි එයාට මේ පිළිබඳව අවබෝධයක් අනිවාර්යයෙන් තියෙන්න ඕනේ. හරි. ඉවර නම් ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න. विशेष गाणी ගබඩාවට ලැබුණු ද්‍රව්‍ය නිකුත් කිරීම ගබඩාවේ ඉතුරුලා තියෙන කොච්චර ප්‍රමාණයක්ද ඒකේ වටිනාකම කීයද මේ ආදී සියලුම තොරතුරු සඳහන් වෙන ලේඛනය තමයි ගබඩා ලෙජරය කියලා කියන්නේ මේ ගබඩා ලෙජරය පිළියෙල කරන්න අපි සඳහා පාවිච්චි කරන මිල ක්‍රම කීපයක් එකක් අපි ෆස්ට් ඉන් ෆස්ට් අවුට් ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ මිල ක්‍රමය ලාස්ට් ඉන් ෆස්ට් අවුට් ලයිෆෝ අන්තිමයෙන් ලැබීම් ප්‍රථම නිකුත් කිරීම මිල ක්‍රමයේ සැක් වැක් කියලා මිල ක්‍රමයන් හතරක් ගැන කතා කරනවා
विभाग के गुड़ा किराट फर्स्ट इन फर्स्ट आउट मिल क्रमेय आहला तिबुना पहुगे काले पुरावटम हरि ये मिल क्रम गेन हतरत मन कथा करनवा एतोर गबडाले जिरे गेन कथा करला मिल क्रम हतर गेन कथा करला इवर वेला तमाई अपडे गडन वोल्ट एंड तियेन्ने एतोकोट अपि अद दवसे अपि कथा करन्न बलापुरुत्तु वेनवा एना मेन्न मे गबडाले जिरे सह ए मिल क्रमयन गेन कथा करन्न अपि बलमु हरि गबडाले जिरे लिया गन्न मेहेम गबडावट द्रव्य लबीम गबडावट द्रव्य लबीम कमानी कुत्किरीम गबडावे इतिरुवे एति तोगेट आदाल गबडावे तिरिवे अति तोगेट अदाल एकक प्रमाणे अदाल एकक प्रमाणे अदाल एकक प्रमाणे एवाये वटिनाकम एवाये वटिनाकम जना आदि जना आदि तोरतुरु सटहान कर पवत्वागिनी अनुलबन वार्ताव गबडा लेजरे लेस हंदुन्नाय गबडा लेजरे लेस हंदुन्नाय मैं सामानीन गिनुं आंसे मगी पवत्ता गेने अनुलबाई चेतिकिन लिया गंड एक-एक द्रव्य वेनुवेन द्रव्य लबीम सटान किरीम संधा द्रव्य लबीम सटान किरीम संधा बांड लबीम पात्रेद बांड लबीम पात्रेद निकुट किरीम सटान किरीम संधा निगुत क्रीम संधान क्रीम सदा द्रव्य अध्याचना पात्र बांड आपसु एवं सटहन क्रीम सदा बांड आपसु एवं सटहन क्रीम सदा द्रव्य आपसु एवीमे पत्रिकावद द्रव्य आपसु एवीमे पत्रिकावद मूलिक लियविली लेस मूलिक लियविली लेस भाविता कराई මේ තියෙන ගබඩා ලෙජරේ මේක පැහැදිලිව ගහගන්න මම ඉස්සලා කියන්න ද්‍රව්‍ය වර්ගය සංකේත අංකය උපරිම තොග මට්ටම අවම තොග මට්ටම යලි යනුම් ප්‍රමාණ දිනය යොමු අංකය ප්‍රමාණය එකක මිල මුළු වටිනාකම එහෙම නැත්නම් මුදල කියලා දාන්නකෝ ලැබීම් සම්බන්ධයෙන් නිකුත් කිරීම සම්බන්ධයෙන් යොමු අංකය ප්‍රමාණය එකක මිල වටිනාකම शेषे संबंधी प्रमाणे एकक मिल मुलुवटनाक मुदल के दिन मुलुवटनाक हरिद दिनय यमुअंके प्रमाणे एकक मिल वटिनाक
නිකුත් කිරීම සම්බන්ධයෙන් යොමු අංකයේ ප්‍රමාණයේ එකක මිල වටිනාකම ශේෂයේ ප්‍රමාණයේ එකක මිල මුළු වටිනාකම GRN නම්බරේ MRN කියලා අපි කතා කරගන්නවා නමුත් ඔතෙන් යොමු අංකයක් කියලා දාගන්නකෝ ඔක ගණන් වල දින අවශ්‍ය වෙන්නේ නැහැ පැහැදිලිව දාගන්න द्रव्य वर्गे संकेते परिमतोक मट्टम अवमतोक मट्टम यलियनुम मट्टम यलियनुम प्रमाण लबी निकुत किरीम यमु अंके प्रमाणे एकक मिल वटिनाकम यमु अंके प्रमाणे एकक मिल वटिनाक प्रमाणे एकक मिल मुळ वटिनाक
අද බොහොම අමාරු තත්ත්වයක් උඩ තමයි නේද පන්තිය සහභාගී වෙලා ඉන්නේ. එක පැත්තකින් වැස්ස දවස් 3ක් තිස්සේ වැස්ස නේද? ලයිට් නැහැ. එහෙනම් ප්‍රශ්න ගොඩාක් තියෙනවා නේද? හරි. ඔයාලටත් එහෙම තියෙනවා මගේ පැත්තෙමුත් එහෙම නැතුවම නෙවෙයි නේ. ඉදිරි බලයේ නැති වෙලා එහෙම තියෙනවා. අපි උඩරිම මට්ටමට පාත්තගෙන යන්නේ ඈ. අඩුම ගානේ 6යි 30 වෙනකන්වත් මම උත්සාහ කරනවා පන්තිය අඛණ්ඩව තියාගෙන යන්න. ඉදිරියේ ගිහිල්ලා නම් ගොඩක් වෙලා ඈ අපි බලමු. මෙතන ලැබී නිකුත් කිරීම ශේෂය කියන එක පැහැදිලිව තියෙන්න ඕනේ. මේ ගබඩාව විදිහේ තමයි ඊට පස්සේ ගණන් වලදී අපි හදන්නේ. इवराय के देशी दहा तुन हरी देना हर दे हरी तो मदद दिया मेके करंट देता माई විභාගයට දැන් මේ මේ ගබඩාල ඉදිරියේ මේක තමයි අපිට හදන්න තියෙන්නේ. දැන් මේකේ මේ යොමු අංකය කියන තීරුව අයින් වෙනවා. ඕක හැම වෙලාවෙම ඉන්නේ නැහැ අපිට. ඒ නිසා මේ යොමු අංකය කියන එක අයින් වෙනවා. අනිත් ටික ඔය විදිහට ප්‍රමාණයේ එකක මිල වටිනාකම එනවා. ප්‍රමාණයේ එකක මිල වටිනාකම එනවා. ශේෂයේ ප්‍රමාණයේ එකක මිල මුළු වටිනාකම එක එනවා. හරි ඒ ටික ඔහොමම එනවා. මේ උපරිම තොග මට්ටම් මේවා දෙන්නේ නැහැ විභාගෙදී. මේ කාරණා නිකන් දාලා තියෙන හැට සාමාන්‍ය කියන එකක මෙතනින් පල්ලෙහා කොටස තමයි එන්නේ. ඒතර මේක සඳහන් මේක සකස් කරනකොට අපි ද්‍රව්‍ය සඳහා මිල නිකුත් කරන මිල ක්‍රම කීපයක් ගැන කතා කරනවා. මං කියවර ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම අවසාන ලැබීම් ප්‍රථම නිකුත් කිරීම මිල ක්‍රමය සාමාන්‍ය මිල ක්‍රමය බරිත මිල ක්‍රමය ඊට පස්සේ සම්මත මිල ක්‍රමය විශේෂ හඳුනා ගැනීම මිල ක්‍රමය පාද තොග මිල ක්‍රමය කාලච්ඡේද සරල සාමාන්‍ය මිල ක්‍රමය මේ ආදී මිල ක්‍රම ගොඩාක් තියෙනවා. මේකේ ප්‍රධාන මිල ක්‍රම තුනක් ගැන විතරයි අපිට විභාගෙදි කතා කරන්න තියෙන්නේ. ඒක තමයි first in first out අපි කියන්නේ 5-4 කියලා අපි කියන්නේ. ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීම මිල ක්‍රමය. ඊට පස්සේ LIFO කියලා තියෙනවා last in first out අවසන් ලැබීම් ප්‍රථම නිකුත් කිරීම මිල ක්‍රමය. ඊගාට SAC. SAC කියලා කියන්නේ සරල සාමාන්‍ය මිල ක්‍රමය. ওই මිල ක්‍රමයන් දෙක ගැන තමයි මේකෙදි කතා කරන්නේ. මේ මිල ක්‍රම තුන ගැන තමයි අපි කතා කරන්නේ. හරිද? right. ලියාගමු මාතෘකාව ද්‍රව්‍ය නිකුත් කිරීමේ මිල ක්‍රම. ද්‍රව්‍ය නිකුත් කිරීමේ මිල ක්‍රම
द्रव्य निकुत කිරීමේ මීල ක්‍රම लिया गया मेहम निष्पादन कटयुत संधा निष्पादन कटयुत संधा द्रव्य निपुत किरीमेदी एवा मिल किरीम हेवत एवा मिल किरीम हेवत एवा मिल किरीम हेवत एवाये वटिनाकम तक्सेरु किरीम एवाये वटिनाकम तक्सेरु किरीम अवश्य वे मे प्रधान अरमुनु वन्ने मे प्रधान अरमुनु वन्ने प्रधान अरमुन देखा तीन लियागंड एक निष्पादने संधा योदागनीन द्रव्यवल निष्पादने संधा योदागनीन द्रव्यवल पिरिवेय पिरिवेय एकाकारी हा तात्विक पदनमक मत एकाकारी हा तात्विक पदनमक मत एकी निष्पादने पिरिवेट की निष्पादने पिरिवेट अतुलत किरीम अतुलत किरीम देख द्रव्य तुगे वटिनाकम द्रव्य तुगे वटिनाकम अगे किरीम संधा अगे किरीम संधा योग्य पदनम सकसा गणीम द्रव्य निपुत किरीम संधा युदागेनेन मिल क्रम द्रव्य निपुत किरीम सदा योदागनेन मिल क्रम द्रव्य निपुत किरीम सदा अपने मिल क्रम गोड़ा किरीम सदा लियागम एक प्रथम एतुलु प्रथम पीट किरीमे मिल क्रमे प्रथम एतुलु प्रथम पीट किरीमे मिल क्रमे मेकट आप फर्स्ट इन फर्स्ट आउट अरे इंग्लिश फर्स्ट इन फर्स्ट आउट
එනිසා 5 4 කියනවා ඔබට. හරි 5 4 කියලා අපි කියනවා. හිටියෙන් කියනවා 5 4 කියලා. First in first out. First in first out. 5 4. पेर ऐतरू पेर पेट के लगे आने तो बढ़ता माय हरी देख अवसान ऐतरू प्रथम पीटर मैं तम पशु ऐतरू पेर पेट के लिए मैं मिलकर में एक दाबी किया ने लास्ट इन फर्स्ट आउट एक गिटी है अभी किया ना लाइफ ओ किया ना लास्ट इन फर्स्ट आउट सरल सामान्य पिरिवै मिलक्रमे सरल सामान्य पिरिवै मिलक्रमे सरल सामान्य के इतर सरल सामान्य पिरिवै मिलक्रमे सिंपल एवरेज कॉस्ट सिंपल एवरेज कॉस्ट अभी एक खेटी की सैक किया एस ए सी किया एवरेज कॉस्ट की नहीं करता सिंपल एवरेज कॉस्ट හරි ඔය තුන තමයි අපිට අතිශයින්ම වැදගත් වෙන්නේ අනිත් ඒවා නිකන් අපි නාමිකව සඳහන් කර ගන්නවා විතරයි දැන් ඔය බඩිත සාමාන්‍ය මිල ක්‍රමයක් A level කරපු කෙනෙක් නම් සමානට ඉගෙන ගන්න ඇති නමුත් මෙතනදී අපි ඒක පාවිච්චි කරන්න යන්නේ ලියා ගන්නවා ලියා ගන්න හතර බඩිත සාමාන්‍ය මිල ක්‍රම බඩිත සාමාන්‍ය මිල ක්‍රම එතකොට ඒකෙදි බර තියලා තමයි මිල හඳුනා ගැනීම කරන්න. පරිත සාමාන්‍ය මිල ක්‍රමය. ඊගාක සම්මත මිල ක්‍රමය. සම්මත මිල ක්‍රමය. සම්මත මිල ක්‍රමය. ඊගායක විශේෂිත හඳුනා ගැනීම මිල ක්‍රමය විශේෂිත හඳුනා ගැනීම මිල ක්‍රමය ඊගායක පාද තොග මිල ක්‍රමය පාද තොග මිල ක්‍රමය पाद तोग मिल क्रम खालच्छेद सर्वसामान्य मिल क्रम खालच्छेद सर्वसामान्य मिल क्रम खालच्छेद सर्वसामान्य मिल क्रम
ඊගොයක කාලච්ඡේද බණිත සාමාන්‍ය මිල ක්‍රමය කාලච්ඡේද බණිත සාමාන්‍ය මිල ක්‍රමය හරිද කාලච්ඡේද බණිත සාමාන්‍ය මිල ක්‍රමය හරි ඕකේ පළවෙනි මිල ක්‍රම තුන ගැන අපි විශේෂයෙන් කතා කරනවා හේතුව ඔය මිල ක්‍රම පාවිච්චි කරලා නැවත අපිට සිද්ධ වෙනවා ගබඩාල විචරය පිළියෙල කරන්න හරිද ගබඩාල විචරය පිළියෙල කරනවා කියන එක එක පාටම ආදන්න යන්න බෑ මොකද ඒක යම් යම් ගණිතමය කරුණු කාරණා ඇතුළත් කරමින් ඒක ගණන් හදන්න තියෙන්නේ අපි ඒකට හිමීට පොඩි කාලයක් يعني වැඩි කාලයක් අරගෙන ඒක බොහොම නිදහසේ හදන්න ඕනේ හේතුව තමයි විභාගයට එන ප්‍රධානතම ගාණක් බවට පත් වෙන ඔයාලට ගබඩාල විචරය පිළියෙල කිරීම කියන එක मिलक्रमेयम මේක පටලව ගන්න එපා හරිද මේක පටලව ගන්න එපා මම මේ කියන කාරණා දැන් මේකෙදි කරන්නේ ගබඩාවට ලැබිච්ච ද්‍රව්‍ය තියෙනවනේ දැන් මේ තියෙන ගබඩාවට ඔන්න ගබඩාවට ඔන්න ද්‍රව්‍ය ටික ලැබුණා හරිද ලැබිච්ච ද්‍රව්‍ය තියෙනවා හරි එතකොට මේ ගබඩාවෙන් මේවා දෙන්නේ එයාලගේම ආයතන වලට මෙතන A කියලා ডিপার্টমেন্ট එකක් ඇති B කියලා ඇති C කියලා ඇති D කියලා ඇති E කියලා ඇති F කියලා ඇති හරිද නැත්තම් ඔයා ආයෙ බලයි මොකද අපි ගත්ත ගන්න වඩා අයි අඩුවෙන් දෙන්නේ කියලා එහෙනම් ඇයි අපි ගත්ත ගන්නම දෙන්නේ කියලා නේ රුපියල් 10ට ගත්තේවා 10ටම දෙන්නේ නැහනේ නමුත් මේකේ ගබඩාවට ලැබිච්ච මිල ගණන් තියෙනවනේ දැන් මේ මේවා ගබඩාවට මෙතනට එනකොට සමහරවිට මෙන්න මෙතන තියෙන ඒකක 150 හම්බෙලා තියෙන රුපියල් 10ට ඊට පස්සේ හම්බෙච්ච ඒකක 200ක් තියෙනවා ඒක හම්බෙලා තියෙන රුපියල් 11ට ඊගාට හම්බෙලා තියෙනවා ඒකක 300ක් මේ 300 හම්බෙලා තියෙන 11750ට තව ඒකක 400ක් තියෙනවා මේ 400 හම්බෙලා තියෙන සමානලාට 12750ට හරිද ඔය විදිහට වෙන්න පුළුවන් එතකොට මෙන්න මේ කියනකොට මිල ගණන් හරිද කීපයක් මිල ගණන් කීපයක් එතකොට මේ මිල ගණන් කීපයක් උනාට පස්සේ කොහොමද ඒවා පාවිච්චි කරන්නේ එතකොට මෙන්න මේ A කියන ডিপার্টমেন্ট එකට අපි හිතමු ඒකක 50ක් අපෙන් ඇවිල්ලා ඉල්ලනවා ගබඩාවෙන් ඉල්ලනකොට ගබඩාවෙන් ඒකක 150 මෙයාට දෙනකොට මෙතන ගබඩාවේ කට්ටිය නිකුත් කරපු බාණ්ඩ කොච්චරද ඒ වගේ මිල ගණන් කොච්චරද කියලා දැනගන්න ඕනේ එතකොට A කියන ডিপার্টমেন্ট එකේ කට්ටිය දැනගන්න ඕනේ මෙන්න මේ ද්‍රව්‍ය ඒකකයේ වටිනාකම කීයද ඒවා පාවිච්චි කරලා එයාලා හදන බාණ්ඩේ පිළිවෙල කීයද කියලා එයාලට ගණනය කරගන්න ඕනේ. එතකොට එයාලා මෙන්න මේ 10 ගානේ ගත්ත ඒවා සමානලාට තව 100ක් ඕනේ. ඒක ගන්න වෙන්නේ එයාට කීය ගන්නද? 11 ගන්න. මොකද ව්‍යාපාරයේ අභ්‍යන්තරයේ තියෙන ආයතන මිල ගණන් වැඩි අඩු කරලා දීලා වැඩක් නැහැ නේ. තියෙන මිල ගණන් මම තමයි දෙන්නේ. හැබැයි ඒවා පාවිච්චි වෙන්නේ කොයි විදිහටද කියලා බලනවා. එතකොට මෙතනදි මේ කියන්නේ first in first out කියලා කියන්නේ මේක තමයි ඉස්සල්ලාම ලැබුණු මිල ක්‍රම. එතකොට මෙන්න මේ ඉස්සල්ලාම ලැබුණු මිල ක්‍රමය පාවිච්චි කරලා ඉස්සල්ලාම බඩු නිකුත් කරනකොට මෙන්න මෙහෙම නිකුත් කරන්නේ මෙතනින්. මේ ටික ගත්තා ඊට පස්සේ උඩ ටික ගත්තා. ඊට පස්සේ ඊට උඩින් ටික ගත්තා. ඊට පස්සේ ඊට උඩින් ටික ගත්තා. දැන් ඔයාලා අර දැන් අදිනේ පොලෝ රැක් මෙන්න මෙහෙම දාලා තියෙන පොලෝ රැක් මම දැක කඩවල වල දාලා තියෙනවා. මෙන්න මේ පොලෝ රැක් කිය. ඉස්සල්ලාම දාපු එක තමයි මෙතන තියෙන්නේ මෙහෙම. එතන මේක ගත්තට පස්සේ ඊගාවේ කියන්නේ. හරි. ඒ වගේම ඔයාලා දැකලා තියෙන V8ව V8ෙත් තියෙන මොනවද? මෙතනින් උඩින් දාලා මේ පුරවලා තියෙන්නේ. මෙතනින් තමයි එළියට ගන්න. එතන එළියට ගන්නකොට උඩින් දාපෝ ඉස්සල්ලාම වැටිච්චවා තමයි ඉස්සල්ලා එළියට යන්නේ.
එතකොට ප්‍රථමයෙන් ගත්ත ගබඩාවට ආපු ඒ වගේ මිල ගණන් තමයි මෙතනදී ප්‍රථමයෙන්ම පාවිච්චි කරන්නේ. අපි ඒකට කියනවා first in first out කියලා. මේ මිල තුනේ පාවිච්චි කිරීමේ වාසි තියෙනවා. එකක් තමයි බොහොම පහසුයි මේක. පහසුයි අඳුර ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ප්‍රායෝගික මිල ගණන් තියෙන්නේ. දැන් අපි සැක් වගේ එකට ගියාට පස්සේ ඒක ප්‍රායෝගික මිල ගණන් නැහැ. සමහරවල් 10 11 11 50 12 50 කියලා තිබ්බට මේවට එකකටවත් අදාළ නැති මිල ගණන් එන්න පුළුවන්. හරිද? එතකොට ප්‍රායෝගික මිල ගණන් තියෙනවා. ඒ වගේම සත්‍ය මිල ගණන් දකින්න පුළුවන්. ඒ වගේම මේක බොහොම පහසුයි. ඒ වගේම අවසාන ඉතුරු වෙන ඒවා ඉතුරු වෙන්නේ මොන අගයකටද? වෙළඳපොළට ආසන්න අගයකට ඉතුරු වෙනවා. ඒකත් ලොකු දෙයක් නේද? ඉතුරු වෙන ඒවා වෙළඳපොළට ආසන්න අගයකට ඉතුරු වෙන්නේ. එහෙම නැත්නම් එහෙම ඒකත් ප්‍රශ්නයක්. හරි. එහෙනම් වාසි ටිකක් අපිට කතා කරන්න තියෙනවා. මේ මිල ක්‍රමය කියන්නේ මොකද්ද කියන එකත් අපි කතා කරගන්න ඕනේ. ලියා ගන්න මෙහෙම ගබඩාවට ලැබුණු ද්‍රව්‍ය අතුරින් ගබඩාවට ලැබුණු ද්‍රව්‍ය අතුරින් ගබඩාවට මුලින්ම ලැබුණු ද්‍රව්‍ය වල මිල ගණන් ද්‍රව්‍ය නිකුත් කිරීමේදී ප්‍රථමයෙන්ම යොදා ගැනීම මෙහිදී සිදුවේ මෙම ක්‍රමය යොදා ගැනීමේදී ගබඩාවට ද්‍රව්‍ය ලැබුණු අනුපිළිවෙලට ද්‍රව්‍ය නිකුත් කිරීම සිදු කරයි. අර තෙල් පොලිමේ ඉන්න විදිහට තෙල් ගහනවා වගේ නේද? ඉස්සල්ලාම ආපු අය ඉස්සල්ලාම නේ ගහන්නේ. අපි මෙතන පිළිවිලමයි එහෙමිට ගෑන් ළමයි තියෙන්නේ. දන්නවනේ දැන් ගෑන් ළමයි මොටර්සයිකල් එහෙම පදගෙන යනවනේ නේද? තෙල් පොලිමර කීල්ලි වෙලා තෙල් ගහ ගන්නවා. ඒකෝ ඉස්සල්ලාම ගියාට ඉස්සල්ලාම ගහනවා. ඉතින් දවස් 4ක් විතර පොලිමේ ඉරපුවාම නේද? අන්තිමේදී 4ක් විතර අපි පොලිමේ ඉඳලා දිනනවා. නමුත් අපි දන්නෙත් නෑ පිටිපස්සෙ ඉරු මිනිස්සු ගහගෙන ගිහිල්ලා. ඕකට හොඳ ලස්සන සින්දුවක් තියෙනවා. නිහාල් සිල්ලා දීපාල් සිල්ලා තමයි පසුකාලීන දීපාල් සිල්ලා ගීතයක් තියෙනවා නේද? සම්පකාර පොලිමේ හිටියට පස්සේ නේද පිටිපස්සේ ගෑන් ළමයි හිටියා. එයාට බැල්මද දා හිටියලු අන්තිමේදී බඩු අරගෙන ඉවරලා බලනකොට පොලිමේ කවුරුත් නැල්ලු මීයා තමයි ලෝ අන්තිමේටම ඉන්නේ නේද? ඒතර පිටිපස්සේ ඉතින් මිනිස්සු ඉස්සරහින් ගිහිල්ලා නේ. ඒ නිසා පොලිම යුගයක් දැන් නිර්මාණය වෙමින් තියෙනවා. දැන් පොලිම යම් ප්‍රමාණයකට මම හිතන්නේ දැන් නම් QR ක්‍රමයකට ගහන්නේ නේද? තාක්ෂණයත් එක්ක මුහු වෙලා ඉන්නේ. ඔයාලා HR කෙනෙක් වෙනකොට මම කිව්වා ඔයාලට තාක්ෂණය ඕන වෙනවා නේද? ඉන්විසිටි ඕන වෙනවා. එතකොට දැන් තියෙන තාක්ෂණය මම ඔයාලට සමහරවිට ඔයාලා HR එකේ ඉද්දි මම ඔයාලට කියන්න ඇති මම පිටරට යන අවස්ථාවන්වලදී දැකලා තියෙනවා කියලා. සමහර වෙන්සල් තියෙනවා. ඒවයි කවුරුත් නැහැ. වෙන්සල් වල කවුරුත් නැහැ. හැබැයි ඕනම කෙනෙකුට ගිහිල්ලා බාණ්ඩ ගන්න පුළුවන් අරගෙන යන්න පුළුවන්. ඒතකොට ඒ අරගෙන යනකොට අනිවාර්යයෙන්ම බාණ්ඩේ බාකෝඩ් එක අපිම ගහලා අපේ කාඩ් එක ටච් කරලා ඉවරලා තමයි අපි යන්න ඕනේ. නැත්තම් බාණ්ඩේ එළියට අරන් ගියොත් එහෙම ටච් කරන්නේ නැතුව ගියත් එහෙම ඒක නලාව සබ්ද වෙනවා. ඒතකොට කොහේ හරි ඉඳන් සිකියුරිටිස්ලා එනවා. ඉතින් පොදුවේ ඕනම කෙනෙකුට යන්න පුළුවන් විදිහට එහෙම තියෙන පවර් කරලා එහෙම නැහැ. එයාපෝට්ස් වල එහෙම ගොඩාක් තියෙනවා. එතකොට එහෙම තාක්ෂණේ පාවිච්චි කරා පිටරට. මම ඔක ළමයිටත් කිව්වා ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවා ලංකාවට එයි ඒවා වටිනවා කියලා. දැන් මම දැක්කා ලංකාවේ දැන් ඔයාලා ගියොත් එම කීල්ස් එකේ මම දැක්කා. දැන් ගිය සතියේත් මම ගියාට පස්සේ නුවර තියෙනවා. කොළඹ කොහොමද තියෙනවනේ.
එතකොට කීල්ස් එකේ ගියාට පස්සේ පොලිමේ ආය මම ඉන්න ඕනේ මම බඩු ටික අරගෙන ගිහිල්ලා ටග් ගාලා කෝඩ් එක ටග් ගා ටච් කරලා ඉතින් බා කෝඩ් එක ටග් ගා රීඩ් කරලා ඉවර වෙලා මගේ කාඩ් එක එකට කියලා ඉවර වෙලා ටග් ගාලා බඩු ටික අරගෙන ඉන්න පුළුවන් මට කවුරුත් ඕනේ නැහැ මටම බඩු ටික අරගෙන ඉන්න පුළුවන් හරිද එතකොට ඒ තාක්ෂණය මම කියන්නේ එතකොට එහෙනම් ගබඩාවක් තුල බඩු ලැබෙනකොට ඒකේ ලැබිච්ච අනුපිළිවෙල වගේ දේවල් විලා විඳන් සටහන් වෙනවා විනාඩියේ ඉඳන් කෝකද ඉස්සර උනේ කෝකද පස්සේ තියෙන්නේ කියලා ඒ දේවල් ටික ඔක්කොම සඳහන් වෙනවා ඉතින් ඉස්සරහට යන්න යන්න ඒ කියන තාක්ෂණය අතිශයින් වටිනවා දැන් QR කියන එකත් හරි වටින තාක්ෂණයක් හරියටම පාවිච්චි කරන්න පුළුවන් නම් හරි ඒ පහසුකම් ටික පහසුකම් නැති අය අර ගොවියන්ට වගේ ස්මාර්ට්ෆෝන් නැත්නම් එයාලට මොනවද කරන්න විකල්පය වගේ දේවල් හඳුන්ලා දුන්නා නම් ප්‍රශ්නයක් වෙන එක නෑ ඒ නිසා කොහොම පහසුවෙන් මාපියාවකින් තොරව තෙල් ටික ගහ ගන්න පුළුවන් වෙයි කොහොම නමුත් රටක් විදිහට ඉස්සරහට යනවා නම් අපි කැමති නේද අපි කැමතිනේ පොලිමත් ඉතින් සමහර අයට කොහොම සතුට වෙන දෙයක් වුණා කාලයක් පුරාවට හරි රයිට් එහෙනම් මේ ෆස්ට් ඉන් ෆස්ට් අවුට් එකේදී තියෙන වාසි ටිකත් අපි ලියාගමු මෙන්න මෙහෙම ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ මිල ක්‍රමයේ තුලින් ප්‍රථම ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ මිල ක්‍රමයේ තුලින් ලබාගත හැකි වාසි කීපයකි එක සත්‍ය මිලට ද්‍රව්‍ය නිකුත් කෙරෙන නිසා ලාභ පාඩු හඳුනාගත නොහැකි වීම ලාභ පාඩු හඳුනාගත නොහැකි වීම ඊගොල්ලෝ ගණනය කිරීම සහ අවබෝධ කර ගැනීම පහසුයි. ගණනය කිරීම සහ අවබෝධ කර ගැනීම පහසුයි. ගණනය කිරීම සහ අවබෝධ කර ගැනීම පහසුයි. ඒ වගේම ගබඩාවේ ඉතිරිවන තොගය ගබඩාවේ ඉතිරිවන තොගය වෙළඳපළ අගයට ආසන්න අගයක් ගැනීම එදිකින් ලියා ගන්න මෙම මිල ක්‍රමයේ යොදා ගැනීමේ අවාසි ලෙස මෙම මිල ක්‍රමයේ යොදා ගැනීමේ අවාසි ලෙස හඳුනාගත හැකි වන්නේ නිරන්තරයෙන් මිල ඉහළ යන අවස්ථාවන් වලදී නිෂ්පාදන පිරිවැය අඩුවෙන් සටහන් වීම හා නිෂ්පාදන පිරිවැය අඩුවෙන් සටහන් වීම හා ලාභයේ වැඩියෙන් සටහන් වීම හරි
හේතුව තමයි දැන් හිතන්නකෝ අපි රුපියල් 10ට ගත්ත ද්‍රව්‍ය තියෙනකොට එකපාරට දැන් ඒක 25ක් වෙලා. හැබැයි අපි ගාව 10ව තියෙන. දැන් 10ව දාපු ගමන් ගබඩාවේ බාණ්ඩේ නිෂ්පාදන පිරිවැය අඩුයි. ඒතර වෙළඳපොළ විකුණනකොට ලාභය වැඩිපුර ලාභයක් හම්බ වෙනවා. ඒතර මේ වගේ මිල ගණන් පාවිච්චි කරපුවාම ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. සත්‍ය මිල ගන්න නැතුව එහෙම ෆස්ට් ඉන් ෆස්ට් අවුට් කියලා ගත්තාම ඇති වෙන තත්ත්වයන් තමයි තියෙන්නේ. සාමාන්‍ය හැබැයි චිල්ලර බඩු කඩේක වුණත් ඕක කොහොමම වෙන්න ඕන නමුත් ඕක කොහොම වෙන්නේ නැහැ නේ. එයාලා බලන්නකො පරිප්පු කිලයක වන් දැනුවත්ක රුපියල් 120 රුපියල් 85ට 95ට තිබ්බ පරිප්පු එකපාරටම රුපියල් 500ට වික්කා. ඊට පස්සේ දැන් 600 ගන්නට ගියානේ නේද? අර මන් දන්න කෙනෙක් මට කිව්වා රුපියල් 100ට විතර ගත්ත පරිප්පු කිලෝ තිබිලා දිනවා එයාගේ කඩේ තොග කඩයක් කියලා කිව්වා. පරිප්පු කිලෝ මං හිතන ලක්ෂයක් දෙක හොය තිබිලා තිබුණා. ආස 50000ද ලක්ෂයද වල පරිප්පු කිලෝ අර 25 වල තියනවා කියලා තියෙන්නේ. ඒ 25 වගේන් මිටි සෑහන ප්‍රමාණයක් තිබිලා තියෙනවා. ඒතකොට හිතන්නකෝ වැඩිව ඕනේ 10000ක් තිබ්බා කියලා. කිලෝ 10000. 10000 ගුණ කිරීම 500 කියලා. මිලියන 50. 10000ක් මේ මෙයාගේ මං හිතන්නේ ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් තිබ්බා කියලා කිව්වා. ඒතකොට එහෙම නම් මොකද වෙන්නේ? කෝටි 5යි. මේකේ මම අර සංඛ්‍යා ටික දුන්නේ නැති නිසා පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපමණ මම කියන්නම්. කියන්න මෙහෙම. අවසානයේ ලැබුණු තොගවල මිල ගණන් මුලින්ම තොග නිකුත් කිරීමේදී යොදා ගනි මෙහිදී අවසානයේට ලැබුණු මිල ගණන් ද්‍රව්‍ය නිකුත් කිරීමේදී ප්‍රථමයෙන් යොදා ගත්තද ප්‍රථම නිකුත් කිරීම මත සිදු කරයි. දැන් මේ කියන්නේ මෙහෙම කතාවක්. මේකේ මිල ගණන් දැන් ඔයාලට මම කිව්වෙ මෙන්න මේ ගාන හිතන්නකෝ 10යි 11යි 11යි 50යි 12යි 50යි කියලා. හැබැයි දැන් මේක ඉස්සල්ලාම නිකුත් කරන 150ට හරි 200ට හරි යොදා ගන්න 12යි 50. ඉස්සල්ලාම 12යි 50 ගන්න. හැබැයි 12යි 50 ගත්තර ගබඩාවේ තියෙන මේ අන්තිමේට ලැබිච්ච බඩු ටික නෙමෙයි දෙන්නේ.
දෙන්නේ මේ ඉස්සල්ලාම ගවඩාවේ පල්ලේ හැම තිබ්බ බඩු ටිකදී බඩු පරණ බඩු හැබැයි මිල අලුත් මිල තේරුණාද මොකද නැත්තම් මේ ටික දුන්නොත් එම ගවඩාවේ අවසානයේ මේ බඩු ටික ඉතුරුනොත් එම බඩු ටික මොකද වෙන්නේ ඒ කියන්නේ නරක් වෙලා යනවා ඉක්මනින්ම එතකොට ද්‍රව්‍යනිකුත් කරනකොට ද්‍රව්‍යනිකුත් කරන්නේ අර ඉස්සල්ලාම අම්බේචිය ඉස්සල්ලාම දෙනවා හැබැයි පාවිච්චි කරන මිල පාවිච්චි කරන්නේ මෙන්න මේ වෙළඳපොළ මිල දැන් මේකේ තියෙන වාසි තමයි ආසන්න මිල ගණන වෙළඳපොළට ආසන්න මිල ගණන ප්‍රථමයෙන් නිකුත් කරනකොට තියෙනවා හැබැයි මේකත් ගණනය කිරීම පහසුයි සත්‍ය මිලක් මේක හොඳයි හැබැයි ඉතුරු වෙන්නේ මොකක්ද දැන් ඉතුරු වෙනවා 12.50ට ගත්තේ වර්තමානයි හැබැයි ඉතුරු වෙච්ච ඒවා මාකට් එකේ යන්නේ 12.50ට උනාට අපි ගාව පෙන්නන්නේ කීයටද ස්ටොක් පෙන්නන්නේ 10ට එමුණුත් මේක ගැප් එකක් තියෙනවද නැද්ද තියෙනවා ලියා ගන්න මෙන්න මෙහෙම අවසන් ලැබීම් ප්‍රථම නිකුත් කිරීම මිල ක්‍රමයේ අවසන් ලැබීම් ප්‍රථම නිකුත් කිරීමේ මිල ක්‍රමයේ හඳුනාගත හැකි වාසි කිහිපයකි एक अरे इससे लगा मत आए सत्य मिलट निकुत करने निसा द्रव्य निकुत किरी में लाभ या खो पाडुआ द्रव्य निकुत किरी में लाभ या खो पाडुआ सिधु नोवे ईगावे का द्रव्य निकुत किरी में मिल द्रव्य निकुत किरी में मिल වෙළඳපොළ මිලට බොහෝ දුරට සමාන වීම බොහෝ දුරට සමාන වීම ඊගඟ ද්‍රව්‍ය පිරිවැය द्रव्य පිරිවැය වෙළඳපොළ මිලට द्रव्य පිරිවැය වෙළඳපොළ මිලට ආසන්න වන නිසා බාණ්ඩවල විකුණුම් මිල බාණ්ඩවල විකුණුම් මිල नियम किरीम पहसुए अवासी अवासी ඉතිරිවන තොගේ මිල
වෙළඳ පොළ මිලට වඩා බෙහෙවින් වෙනස් වේ අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන් ඊගායක ද්‍රව්‍යවල මිල ගණන් ද්‍රව්‍යවල මිල ගණන් නිරන්තරයෙන් වෙනස් වන විට නිරන්තරයෙන් වෙනස් වන විට ගණනය කිරීම අපහසු වීම सरल सामान्य मिलकरण सरल सामान्य पिरिवे मिलकरण मेघ अधिकरण मेहम एक මේ මිතන්නකෝ දැන් ගබඩාවේ තියෙනවා ද්‍රව්‍ය වර්ග කීපයක් මෙන්න මේ විදිහට මිල ගණන් වල හරිද දැන් හිතන්නකෝ ඔන්න ඉස්සල්ලාම හම්බුණා ඒකක 100ක් ඒක රුපියල් 10යි ඊගාට හම්බුණා තව ඒකක 200ක් ඒක හම්බුනේ 11ට තව ඒකක 300ක් හම්බුණා ඒක හම්බුනේ 11.50ට තව ඒකක 400ක් හම්බුණා ඒක හම්බුනේ රුපියල් 12ට डिपार्टमेंट दिन मिल विधि पावचिकरण दहाद मेन मेतन पावचिकरण मेन मे पहेम साहेम साने मे एक दन एक दन एक पनह दन दुलाह दहातुन मे उपो मेघ पहेम बेद विषय का हतरगा ගබඩාවේ තිබෙන තුනයි නම් මෙන්න මේ තුන ගත්තා ඒ තුන එකතු කරලා තුනෙන් බෙදුවා එතකොට ඒක තමයි ගන්න දැන් ඒ ගන්න අගය සැබෑ අගයට වඩා වෙනස් වෙන්න පුළුවන් 11යි 50යි 12යි 13 එකතු කරලා බෙදෙනකොට 11යි 50 එන්නෙත් නෑ 12 එන්නෙත් නෑ 13 එන්නෙත් නෑ නේද දශම සංඛ්‍යාවක් ඒ වෙනස්ම ගානක් ගබඩාවේ තිබ්බ ගානකුත් නෙවෙයි ඇත්ත ගානක් නෙවෙයි ඇත්ත නොවන ගානක් වෙන්න පුළුවන් හරි ලියා ගන්න මෙහෙම මේදී द्रव्य निकुत किरी में दी द्रव्य निकुत किरी में दी द्रव्य निकुत किरी में दी गबडावे पावतीन गबडावे पावतीन मिल गणन वल मिल गणन वल सामान्य आगे सामान्य आगे
द्रव्य निकुत किरीमे मिल लेस द्रव्य निकुत किरीमे मिल लेस द्रव्य निकुत किरीमे मिल लेस जोदा गणी द्रव्य निकुत किरीमे मिल लेस जोदा गणी मेहिदीद गबडावेन द्रव्य निकुत करनु लगाने प्रथम लबीम प्रथम आकार प्रथम लबीम प्रथम आकार प्रथम लबीम प्रथम आकार එකෙන් ෆස්ට් ඉන් ෆස්ට් අවුට් එකට ප්‍රථම ලැබීම් ප්‍රථම ආකාරයට තමයි මේක කරන්නේ ඒ කියන්නේ ඉස්සල්ලාම ගබඩාවට ලැබිච්ච ද්‍රව්‍ය ටික තමයි ඉස්සල්ලාම අයින් කරන්නේ මිල වෙනස් පාවිච්චි කරන එක වෙනස් වෙනවා නමුත් අරක ලාස්ට් ඉන් ෆස්ට් අවුට් එකේදීත් එහෙමයි මේ සැක් එකේදීත් එහෙමමයි මොකද මිල වෙනස් වුණාට ද්‍රව්‍ය ඉස්සල්ලා ගත්ත ඒවා ඉස්සල්ලා අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ දැන් සිමෙන්ති කියලා හිතන්නකො සිමෙන්ති වල මිල ගණන් දාද්දී सरल सामान्य मिल क्रमे हंधुनागत है कि सरल सामान्य मिल क्रमे हंधुनागत है कि वासी मिलगण गोडाक ने एक मिलाई टाकर पांचसिया खाईसिया एक मिलाई सामान्य ඒ මිල නිකුත් කරන්න පුළුවන්. ලියාගන්න මෙහෙම ගණනය කිරීම පහසු වීම ගණනය කිරීම පහසු වීම ඊගායක ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නිකුත් කිරීමේදී උවද ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් නිකුත් කිරීමේදී උවද एकम मिला योदागत है कि वीम अवासी अवासी सत्य मिलगणन हंधुरागत न है कि वीम सत्य मिलगणन हंधुरागत न है कि वीम अवासी उच्चावचन सिधुन मिलगणन अतर उच्चावचन सिधुन सत्य मिलट वडा सत्य मिलट वडा बहो विनस मिलगणन स्मतु वीम දැන් මෙහෙම හිතන්නකො අපිට එක තොගයක් හම්බෙලා තියෙනවා මේ ඔක්කොම 11 11 50 12 12 50 නමුත් රුපියල් 4ටත් එකක් හම්බෙලා තියෙනවා आयतने
ඒ ආයතනයේ ගබඩා වලට දෙනකොට තියෙන මිල ගණන්. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. ලංකා සතුස කියලා. සතුසේ ආයතනයේ ගබඩා වල තියෙන බඩු ටික සතුසේ තියෙන තැන් තැන් වලට දානකොට ඒකේ තිබ්බ සත්ති මිල ගණන් ටික තමයි දෙන්නේ. සතුසෙන් ඒක විකුණනකොට ලාභ පිටිකුණන්නේ කොහොමද කියන එක වෙනම කතාවක්. අනිවාර්යයෙන්ම ඒ කියලා ආයතනයක් තියෙනවනේ ඒ කියන ආයතන මේක බීට හරි සීට හරි එහෙම දෙන්නේ නැහැ. එතන වර්ධවා තේරුම් ගන්න එපා. මේක අභ්‍යන්තරේ වන්නා වූ සිදුවීමක්මයි. හරි? ඒතර ගබඩා ලෙජරේ කියන එක පිළියෙල කරනකොට මෙන්න මේ කියන මිල ගණන් අපි පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කරන්නේ අපි මෙන්න මේ මිල ගණන්. ඒතර මිල ගණන් කීපයක් කියන්න පුළුවන්. ඉස්සල්ලා මම කිව්වේ දැන් හිතන්නකෝ නිකුත් කිරීම තියනවා කියලා ඒකක 150 එලියට දෙන්න යනකොට ෆස්ට් ඉන් ෆස්ට් අවුට් ගත්තොත් අපි කියන්නේ 54 ගත්තොත් එහෙම 54 එකේදී මේක ඉස්සල්ලාම ගන්න මෙතන 10 නම් ඉස්සල්ලාම 10 ගන්නවා ඊට පස්සේ මේ 10 මදීනේ 10 තියෙන 100යි ඉතුරු 50 ගන්නකොට ගන්න 11 ලාස්ට් ඉන් ෆස්ට් අවුට් ගත්තොත් එහෙම ලයිෆෝ කියන එක ගත්තොත් එහෙම ඒකෙදි වෙන්නේ ඉස්සල්ලාම දෙන්නේ 13ට 13ට දීලා මදි වුණොත් එහෙම දුරයන් දෙනවා. හැබැයි සැක්කේදී කරන්නේ මේ පහම එකතු කරලා පහෙන් බෙදලා ඒ එන ගාන 200 නම් 200 දීලා දානවා. හරිද? ඔන්න ඕක තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර ඔන්න ඔය කියන මිල ගණන් ටික තමයි අපි ගබඩා ලෙජරේ තුල බලාපොරොත්තු වෙන්නේ. හරි ගබඩා ලෙජරේ හදනකොට බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය ටික හරි බාරිත සාමාන්‍ය මිල ක්‍රමය ගැන මම දෙන්නම් ගණන් කතා කරන්නේ නැහැ අය බාරිත සාමාන්‍ය මිල ක්‍රමය කියන එකක් දෙන්නම් ඒකෙදි ගණක් හදන්න යන්න ඕනේ නැහැ ලියා ගන්න බාරිත සාමාන්‍ය මිල ක්‍රමය වේට් ඇවරේජ් මෙතඩ් කියලා අපි කියන්නේ කොස් කියලා කතා කරමු වේට් එක weight average cost එනත්ත මේකට method කියලා කියනවා weight average cost එනත්ත වැක් කියලා කියන ලෝකට මේකෙදි කරන්නේ මෙහෙම එක මේකෙදි දැන් මෙන්න මෙතනට මෙහෙම මිල ගණන් තියන්නේ මේ ආසන්නම එකට වැඩි බරක් තියෙනවා දැන් හිතන්නකෝ වෙළඳපොළ ළඟම කෝකද වෙළඳපොළ ළඟම මේ ළඟින්ම ආපු ටික තියෙනවනේ එතකොට ඒකට 5යි බර 5යි මේකට 4යි මේකට 3යි මේකට 2යි මේකට 1යි මේවට අපි කියනවා බර තියෙනවා කියලා එතකොට මේකෙදි මිල හොයාගන්නකොට අර සරල සාමාන්‍ය ක්‍රමයේදී බෙදාවේ මේ 1 2 3 4 එකතු කරලා පහෙන්නේ මේකේ මේ මිල ගණන් ටික එකතු කරලා මේ බරේ එකතුෙන් බෙදන්න. එතකොට 9යි 10යි 15යි බෙදන්න. මේක නැතුණා නම් බෙදන්නේ 14. මේක නැතුණා නම් බෙදන්නේ 12. ඒකෙදි කරන්නේ අපිම වර තියනවා. ඇත්තරම දැන් හිතන්නකෝ අපිට ද්‍රව්‍ය ලැබුණාට පස්සේ වෙළඳපළට ආසන්නීම තියෙන එකේට වැඩි වටිනාකමක් දෙන්න ඕනද නැද්ද? දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න ඔයාලා පාස් පේපර් 10ක් ගන්නවා. හරිද? ඔය පාස් පේපර් 10 දිහා බලද්දී ඔයා වැඩි අවධානයක් යොමු කරන්නේ අන්තිම අවුරුද්දේක දිහා බලලා ඒ විදිහට මේ පාර එයි කියලා හිතන්නේ. එහෙම නැත්නම් ගිය අවුරුද්දේ විදිහට මේ පාර එයි කියලා හිතන්නේ. ගිය අවුරුද්දේ විදිහට එයි කියලා හිතන්නේ නේද? කොහේ ඉති ඉස්සල් අවුරුද්ද. එහෙම නැත්නම් ඊට ආසන්න අවුරුද්දේ නේද? එහෙම තමයි හිතන්නේ. එතකොට අන්තිම අවුරුද්දේ වට අපි දෙන්නේ මොකද්ද? ඩූ වටිනාකමක් දෙන්නේ. හැබැයි ඒකත් සැලකිල්ලට ගන්න අවුරුදු 10 නම් 10ම සැලකිල්ලට ගන්නවා. අවුරුදු 5 නම් අවුරුදු 5ම සැලකිල්ලට ගන්නවා.
එතකොට හැබැයි ඒවට බර තියෙනවා. එතකොට ඒ බර අනුව තමයි තීරණය වෙන්නේ ළඟ අවුරුද්දක්ද දුර අවුරුද්දක්ද එහෙම නැත්නම් වැදගත්ද නැද්ද කියන එක තීරණය කරන්නේ. ලියා ගන්න මෙන්න මෙහෙම. සරල සාමාන්‍ය ක්‍රමයේ මෙන් නොව ක්‍රමයට මෙන් නොව බරිත සාමාන්‍ය ක්‍රමයට බරිත සාමාන්‍ය ක්‍රමයට තොගවල මිල තීරණය කිරීමේදී මෙහිදී තොග ලැබුණු අනුපිළිවෙල මත බර තැබීමක් සිදු කරයි. හරි. මෙය ආකාර කිහිපයකට හඳුනා ගන්නා අතර බොහෝ විට සිදු කරනු ලබන්නේ ගබඩාවේ ඉතිරි ඒකක ප්‍රමාණය සැලකිල්ලට ගනිමින් එම තොගවල මුළු වටිනාකම අදාළ ඒකක ප්‍රමාණයෙන් බෙදා එක් ඒකකයක මිල තීරණය කරයි. දැන් මේකෙදී මේ විදිහට බර තියලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගොඩාක් වෙලාවට කරන දෙයක් තමයි හිතන්නකෝ ගබඩාවේ දැන් තියෙන ඒකකවල වටිනාකම 38,000. ඒකක තියෙනවා 3,800. එහෙනම් මොකද කරන්නේ? 38,000 බෙදුවා 3,800න් 10යි. එහෙම නැත්නම් ඒකක තියෙනවා 2000ක්. හරිද? වටිනාකම තියෙනවා අපි හිතමු 25,000. මේ 2000යි. දැන් එහෙනම් මේක බෙදාගත්තාම 12,750. හරි. යම් විදියකට බර තියලා ගන්නත් පුළුවන් බරෙන් බෙදලා. එහෙම නැත්නම් මෙන්න මෙහෙමත් පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් මෙන්න මේක අපි මේ අගය ගණනය කිරීම වලට අපි යන්නේ. ඒතර සමහර තැන්වලදී අපි දකිනවා බර තියෙන එක වෙනුවට මෙන්න මේ විදියට තියෙන වටිනාකම දැන් කීයද තියෙන්නේ? තොගේ දැන් තියෙන තොග දැන් මේක නම් 500ද කීයද 400ද කීයද 300ද කීයද 200ද කීයද 100ද කීයද කියලා මේ ඔක්කොම බලන විදිහට එකතු කරලා මේක බෙදෙනවා. දැන් ඔයාලා කලබල වෙන්න එපා. මේ මොනවද මේ කියන්නේ කියලා. මේවා එකිනෙක කතා කරේ නෑ මම ඈ. දැන් ලබන සතිය තමයි මම ගණනය කිරීම ටික පටන් ගන්නෙ. ඒතර ගණනය කිරීම ටික කරනකොට මේවා ඔක්කොම මේ මොකද්ද කියලා A to Z කතා කරනවා.
මේක ඉන්නේ කොහොමද මේක ඉන්නේ කොහොමද මේවා ගණනය කරන්නේ කොහොමද කියලා කලබල නැතුව කතා කරනවා. එතකොට අපි අද දවසේ කතා කරේ මොකද්ද? ගණනය කිරීම වලට එන තැනට ගබඩා ලෙජරේ පිළියෙල කරන්න එන තැනට එනකන් සිද්ධාන්තමය කර්ම කාරණා ටික කතා කරලා ඉවර කරා. ඒ ටික තමයි මම ඉවර කරේ. එතකොට ලබන සතිය අපිට කතා කරන්න තියෙන්නේ මොකද්ද? ගබඩා ලෙජරේ පිළියෙල කිරීම, ගබඩා ලෙජරේ පිළියෙල කිරීමේදී අපි පාවිච්චි කරන්න මොකද්ද? ෆස්ට් ඉන් ෆස්ට් අවුට්, ලාස්ට් ඉන් ෆස්ට් අවුට් සහ සරල සාමාන්‍ය මිල ක්‍රමය භාවිත කරනවා. හරිද? තරුවක් දාලා ලියා ගන්න මෙන්න මෙහෙම. ගබඩා ලෙජරේ පිළියෙල කිරීම, ගබඩා ලෙජරේ පිළියෙල කිරීම දැන් ඔය මම ලබන සතිය මේවා පෙන්වන්න මේ පිළියෙල කරපු ගබඩා ලෙජරය. හරිද? මේ වගේ පිළියෙල කරනවා අපි ලබන සතියේ. මේ තියෙන්නේ මෙන්න මේ හදන විදිය මම කියලා දෙනවා. ඒවා හදනවා අපි. ගණන් කීපයක් තියෙනවා අපිට කතා කරන්න. ගබඩා ලෙජරේ පිළියෙල කිරීම ලියා ගන්න මෙහෙම. ගබඩා ලෙජරේ පිළියෙල කිරීමේදී ඒ සඳහා ප්‍රධාන වශයෙන් යොදාගනු ලබන මිල ක්‍රමයන් වන්නේ मुकाद दो दे पहले भी नहीं का 5-4 first in first out 5-4 प्रथम लबीन प्रथम निकुट क्रीम में मिलक रमे 5-4 first in first out देख अवसान लबीन प्रथम निकुट क्रीम में मिलक रमे last in first out life-4 अवसान लबीन प्रथम निकुट क्रीम में मिलक रमे सरल सामान्य पिरिवय मिल क्रमे सरल सामान्य पिरिवय मिल क्रमे सरल सामान्य पिरिवय मिल क्रमे ओय मिल क्रम तुन तम अभी पाविच्य कराने गण हदन हरिद එතකොට ඔයාලට දැන් අපි ලෙක්චර්ස් 7ක්නේ 7යි සාමාන්‍ය ලෙක්චර්ස් 12ක් 14ක් 12ක් ඉවර වෙනකොට ඔයාලගේ අර ෆස්ට් එක්සෑම් එක එනවා. හරිද? පළවෙනි එක්සෑම් එක එනවා. ඒකට එනකොට ඒකෙන් එන එක කෑල්ලක් තමයි ඔය ගබඩා ලෙජරේ කියන එක අනිවාර්යෙන් ලකුණු 15ක වගේ ගානක් විභාගෙට එනවා. එතකොට මේ ගබඩා ලෙජරේ හදන හැටි අපි අනිවාර්යෙන්ම පිළිවෙලට ඉගෙන ගමු. දැන් ගබඩා ලෙජරේ ආකෘතිය මම ඔයාලට දුන්නා. එතකොට මේ ආකෘතිය බලාගෙන ඉන්න හොඳට හරිද? ගබඩා ලෙජරේ හොඳට ආකෘතිය බලාගෙන ඉන්න. මොකද ලබන සතියේ ඔකට අපි ගණනය කිරීම ටික කතා කරනවා. කැල්කියුලේටර් පාවිච්චි කරන්න පුළුවන් ගණනය කිරීම වලට. කැල් එකක් ගන්නවා නම් මම ඔයාලට කිව්වා සයන්ටිෆික් කැල් එකක් ගන්න කියලා. හේතුව තමයි ආයෝජන තීරණ ගැනීම සම්බන්ධව ගණනය කිරීම ටිකක් අපිට තියෙනවා ඉදිරියේදී. ඒ ආයෝජන තීරණ ගණනය කිරීම වලදී සයන්ටිෆික් කැල් එකක් ඕන වෙනවා සමහර ගණනය කිරීම වලට. ඒ නිසා ඒක ඕනේ. मार्केटिंग मेनेजमेंट कार्यालय कलमनाकरण මේ පාඩම් ටික ඉවර වුණාට පස්සේ කාර්යාල කළමනාකරණයේ ඔෆිස් මැනේජ්මන්ට් ගැන අපිට කතා කරන්න සිද්ධ වෙනවා. හරිද? එතකොට ඒ නිසා ස්ටැට් ගැන විශේෂයෙන්ම සැලකිය යුතු කරුණු කාරණා ටිකක් ස්ටැට් වලින් අපිට කතා කරන්න තියෙනවා. එතකොට මානව සම්පත් කළමනාකරණයේ මූලික කාර්යයන් පිළිබඳව අපි ඩිප්ලෝමා එකේදී කතා කරපු නිසා ආයෙ අපි ඒව කතා කරන්න යන්නේ නේද? ආයෙ අපි ඒව කතා කරන්න යන්නේ මොකද මූලික කරුණු කාරණා
මානව සම්පත් කර්මාකරු කියන්නේ කවුද යාගේ කාර්යයන් මොනවද ඒ ඇස්සේ රැකියා නිර්මාණය රැකියා ප්‍රතිනිර්මාණය සැලසුම් කිරීම විශ්ලේෂණය කිරීම ආකර්ෂණය බඳවා ගැනීම තෝරා ගැනීම බඳවා ගැනීම අනුස්ථාපනය වුණුව හා සංවර්ධනය සංවිතන කර්මනාකරණය විනය කර්මනාකරණය විද්‍යාවේ කර්මනාකරණය ශ්‍රමික සම්බන්ධතා මේ ඔක්කොම කතා කරා ඊට අමතරව ජාත්‍යන්තර මානව සම්පත් කර්මනාකරණ අභියෝග නූතන මානව සම්පත් කර්මනාකරණ අභියෝග තොරතුරු තාක්ෂණේ ඊට පස්සේ කර්මනාකරණ මානව සම්පත් කර්මනාකරණ විවිධත්වය ආචාර ධර්ම ඊට පස්සේ අපි ගැටුම් කර්මනාකරණේ වාරගෙත් යම් කොටසක් මම කරනවා අපි ගැටුම් කර්මනාකරණේ සංවිධාන චර්යාව නේද පාලනය තොර මේ ගුණාක් දේවල් අපි ඒ කාලේ සිද්ධි අධ්‍යයනය මේ ඔක්කොම අපි කතා කරා ෆයිස් කන්සෙප්ට් එක මේ ඔක්කොම කතා කරලා ඩිප්ලෝමා එකේදී මූලික කාරණා මම ඔයාලට එදා ඉගෙන ගන්න කාලෙත් කිව්වා හයි ඩිප්ලෝමා එකනේ ඩිග්‍රී එකට ඕන දේවල් ටික පොව ඔයාලා ඉගෙන ගන්නවා කියලා ඒ නිසා තමයි අපි ආපහු ඩිප්ලෝමා හයි ඩිප්ලෝමා එකේදී ආපහු ඒවා අපි කතා කරන්න යන්නේ අපි කතා කරන්නේ එතනින් එහා කරුණු කාරණා ටික හරිද හරි එතකොට අද දවසේ එන සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම බොහොමත් ස්තුතියි ලබන සතියේ මම ගණනය කිරීම පටන් ගන්නවා කබඩාරිජරේ හදන එක අපි පටන් ගන්නවා ලබන සතියේ ඒක ලබන සතියේ හැමෝම පන්තියට සහභාගී වෙන්න උත්සාහ කරන ලබන සතියේත් අපි පහට පන්තිය පටන් ගමු බදාදා හවස 5ට මම ලෑස්ති ඔයාලා ලෑස්ති වෙලා ඉන්න බදාදා හවස 5ට විදුලියේ හෙට මෙහෙට වෙනකොට ප්‍රශ්න තියෙනවා නම් ඒවා අපි විසඳගෙන යම් හැකි සෑම වෙලාවකම උත්සාහ කරන පන්තියට සහභාගී වෙන්න මොනවද දැනගන්න තියෙනවද මේ කටයුතු මෙතනින් ඉවර කරමු නැවත අපි හම්බෙන්නේ ලබන සතියේ බදාදා පොයේද පොය නම් ප්‍රහස්පති වාසිකදා නේ මට මතක හැදීර මන්ත්‍රයක විදිහට 11 කියන්නේ පොය දවස වගේ එහෙම වුණොත් අපි බ්‍රහස්පති වන්තිය දාන්නේ ඕ පොය වෙන්න ඕනේ හරි 11 වෙනිදා පොය එහෙම වුණොත් අපි බ්‍රහස්පති පන්තිය හවස 5ට දාගන්න හරි එහෙනම් සිල් දනාවට සුබ රාත්‍රියක් පරිස්සමෙන් ඉන්න Thank you, sir. Welcome.